නියෝච්චකාරක සභාපතිතුමනි, 1948 මැයි 15 වෙනිදා කියන්නේ ලෝකේටම අඳුරු වෙච්ච දිනයක් වුණා. එදා යුදෙව්වන් විසින් නක්බාර්හිදී 750,000කට ආසන්න පලස්තීනු ජාතිකයන් මරා දැමුවා. ඒ වගේම ගම්මාන නගර 530කට ආසන්න ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගත්තා. පලස්තීනුවන්ට හිමිව තිබිච්ච ඒ භූමියෙන් 78%කට ආසන්න ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබුවා. පලස්තීනයේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඝාතනය කරමින් බලහත්කාරයෙන් පිටවුණු ලද රාජ්‍යයක් තමයි ඊශ්‍රායල් රාජ්‍ය බවට පත් වුණේ. අද ඒ කියන්නේ 2024 මැයි 15 වෙනිදා වෙනකොට හරියටම අවුරුදු 76ක් පිරෙනවා. මේ ගෙවිච්ච අවුරුදු 76ක කාලයේ පුරාවටම සමස්ත පලස්තීන ජාතිකයන් මැරි ඉපදී තමයි ජීවත් වෙන්නේ. මේ යුද්ධය නොරතව දිගින් දිගටම යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීන්දු තීරණ ගන්නවා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයත් ඊශ්‍රායලයත් ඒට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේ වීටෝ බලය පාවිච්චි කරමින් මේ කුරිරු යුද්ධයට තවත් උදව් උපකාර කරමින් යනවා. පහුගිය දවස්වල තිබුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්ද විමසීමදී ඇමරිකාව ඊශ්‍රායල ඇතුළු තවත් පුංචි රාජ්‍යයන් 9ක් තමයි මේ සටන් විරාම යෝජනාවට විරුද්ධ වෙලා තිබුණේ. ලෝකයේ බහුතරයක් රටවල් වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඡන්දය ප්‍රකාශ කළා තිබුණා. මුළු ලෝකෙම අද මේ සිද්ධ වෙන ඛේදවාචකයේ දකින්නෝ ඉතාම අමානුෂික ලෙස, ම්ලේච්ච ලෙස කාන්තාව, පුංචි දරුවෝ, වයසක අය අමුමමිය මරා දානවා එකම ලේවිලක් බවට අද මේ පලස්තීන පත් වෙලා තියෙනවා. මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ ඇතුලේ ඊශ්‍රායලයේ කිසිදු ආකාරයක නතර කරන්නේ නැහැ. දිගින් දිගටම තව තවත් බලහත්කාරයෙන් ඒ පලස්තීනයට හිමි වෙලා තිබිච්ච භූමි කොටස් අත්පත් කරගන්නෝ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මොන තීන්දුව ගත්තත්, මොන යෝජනා සම්මත කරත් ඒ කිසිවක් තඹයකට ගණන් ගන්න නැතුව අද ඉතාම කුරිරු දෙයක් මේ යුද්ධයේ මෙහෙවනු ලබන. ලෝකේ පුරාම විවිධ රටවල්වල විවිධ සංවිධාන රාජ්‍යයන් මේකට විරුද්ධ වෙනවා, මේ හෙලා දකිනවා, මේ වහාම නතර කරන්න කියලා බලකිරීම කරනවා. ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රී ලංකා වාසී අපි මේ යුද්ධය නවත්තලා වහාම සාමකාමි තත්ත්වයක් ඇති කරන්න කියලා බල කරනවා. නමුත් ඒ කිසිවක් නොතකා ඇමරිකාවේ ආශිර්වාදය අරගෙන ඊශ්‍රායලය තමන්ගේ මතේ ඒ දිගටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇත්තටම මේක ඉතාම ඛේදනීය තත්ත්වයක්. මේ වහාම නතර කළ යුතුයි. හෙට මැයි 15 වෙනිදා, ඒ අවුරුදු 76ක් පිරෙන දිනය. එනිසා තමයි මේ නක්බා දිනය නිමිති කොටගෙන වහාම සටන් විරාමයකට යන්න බල කරන යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපි සියලු පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා ඒකමතිකව යෝජනා සම්මත කරගන්න. ඉතින් අද ලෝකේ පුරාවටම එවැනි බලපෑමක්, බලකිරීමක් තියෙනවා. ඒ බලකිරීම හරහා අපි අවධාරණය කරනවා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට මේ ම්ලේච්ඡ යුද්ධය නතර කරන්න, මානව හිමිකම් පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝකයේ ඉදිරියේ පෙනී සිටින ඔබට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒක පැහැරාරි ඉන්න කිසිදු අයිතියක් නැහැ. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලෝකයේ පුරාවටම මානව හිමිකම් පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහා ඉහළින් කතා කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ පවා වැඩියම මැදිහත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. හැබැයි ඊශ්‍රායලයේ සම්බන්ධයෙන්දී ඔවුන් මුනිවත රකින්නවා මෙවැනි අමානුෂික ඝාතන සිද්ධ වෙද්දී ඇමරිකාව නිහඬව ඉන්නු. නිහඬව ඉන්නව විතරක් නෙමෙයි සහයෝගය දෙමු. අද ඩොලර් බිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් මේ යුද්ධය සඳහා වියදම් කරලා තියෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මෙතන තියෙන්නේ හුදෙක් පලස්තීන සහ ඊශ්‍රායල අතර ගැටුමක්ම නෙමෙයි. මේ ලෝක දේශපාලන බල අරගලේ ප්‍රතිඵලයක් තමයි ඇත්තට මේ පලස්තීන ඊශ්‍රායල ගැටුම. පහුගිය කාලයේ පුරාවටම මැද පෙරදිග රාජ්‍යයන් පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය අනුගමනය කර ප්‍රතිපත්තියක් තිබුණා. ඒ ප්‍රතිපත්තිය තමයි තවමත් ඉස්සරහට ගෙනියන්නේ.
ඔන්ට ඌමනා වෙලා තියෙනවා ලෝකයේ දේශපාලන පොලිස්කාරය බවට පත්වෙන්න ඊශ්‍රායලය පාවිච්චි කරගන්න. ඊශ්‍රායලය පාවිච්චි කරගන පලස්තිනයේ අහිංසක සිවිල් පුරවැසියන්ව ඝාතනය කරලා ඒ හරහා තමන්ගේ දේශපාලන බලවුමනා ඉටු කරගන්න. එනිසා අපි අවධාරණය කරලා මේ ඇමරිකා එක්සත් ජනපදයටත් ඊශ්‍රායලයටත් කියනවා වහාම මේ යුද්ධය නතර කරන්න, මේ යුද්ධය නතර කරලා වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්න. අපිට මතකයි නක්බා සිදුවීම සිද්ධ වෙලා අවුරුදු 50ක් යනකොට යසර් අර්පත් එදා හිටපු නායකයා මෙය අනුස්මරණ දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරා. ගිය අවුරුද්දේ 2023 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයත් මැයි මාසේ 15 වෙනිදා නක්බා සිදුවීම නිමිති කොටගෙන ඒ අනුස්මරණ දිනයක් විදිහට නිල වශයෙන් පිළිගත්තා. ඒ අනුස්මරණය කිරීම අයිතිය තියෙනවා කියලා ඒ අවස්ථාව දෙන්න ඕනි කියලා ඔවුනුත් පිළි අරන් තියෙනවා. නමුත් ඒ දිනය ඒ දිනයට ආසන්න වෙනකොටත් මේ මොහොත වෙනකොටත් සිය දහස් ගණනක් පලස්තීනු ජනතාව මරාදමමින් තියෙනවා. ඒ වගේම ඒ භූමිය අත්පත් කරමින් දේපල විනාශ කරමින් තියෙනවා. සර් අපි අද මේ යෝජනාව සම්මත කරලා වහම සටන් විරාම ගිවිසුම්කට යන්න බල කරලා එතනින් අතර වෙන්නේ නැතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මීට ඉහතදී මේ පිළිබඳව ගත්ත දේශපාලන විසඳුමක් තියෙනවා. ඇත්තරම පලස්තින රාජ්‍ය ස්වාධීන රටක් විදිහට පිළිගන්න ඒ යෝජනාව ලෝකයේ බහුතරයක් රාජ්‍යයන් පිළි අරන් තියෙන. මේට දේශපාලන විසඳුමක් වහම ලබා දිය යුතුයි. ඊශ්‍රායලයේ විදිහට වෙනම රටක් විදිහට පවතිනවට ලෝකේ රටවල් විරුද්ධ නැහැ, අපි විරුද්ධත් නැහැ. ඒ වගේම තමයි පලස්තීනයටත් පලස්තීනයේ විදිහට වෙනම ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් විදිහට කටයුතු කරන්න අයිතියක් තිබිය යුතුයි. ඉතින් මේ විසඳුම තමයි සැබෑ දේශපාලන විසඳුම. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලත් ලෝකයේ බහුතර රාජ්‍යයන් සියල්ලක්ම මේක පිළිගන්න විසඳුම. සවහාම සටන් විරාම ගිවිසුමට ගිහිල්ලා පලස්තීන ජනතාවට පලස්තීනයේ තුල නිදහස ජීවත් වෙන්න අයිතිය ලබා දෙන එකත් ඊශ්‍රායලයේ තුල ඉන්න ඊශ්‍රායලයන් ඒ ජනතාවට තමන්ගේ රට තුල ජීවත් වෙන්න නිදහස හිමි කර දීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීමක් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන්නේ මේකට ලෝකේ පුරා මෙවැනි රටවල් අතර යුද්ධ ඇති වෙනකොට සිවිල් ගැටුම් ඇති වෙනකොට ඒකට මැදිහත් වෙලා සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳලා දේශපාලනිකව මේ ප්‍රශ්නේ විසඳන්න තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නැමැති සංවිධානයේ බිහි වුණේ. නමුත් අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්න තීන්දුව తీරන වැඩක් නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට ලෝකේ රටවල්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිබඳව තවදුරටත් විශ්වාසය බිඳ වැටෙනවා. අදේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. බිඳ වැටෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ ඊශ්‍රායල් පලස්තීන ගැටුමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම. ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයේ මුරණ්ඩු විදිහට දිගින් දිගට මේ විදිහට කටයුතු කරනවා නම් ඒ සංවිධානයට වගකීමක් තියෙනවා. ඒ නොසලකා පලස්තීන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වෙන්නේ. ලෝකයේ අනිත් රටවලටත් ඒ බලපෑම කිරීමේ අයිතිය තියෙනවා. මොකද ඒ අයිතිය මානුෂවාදී අයිතියක්. ඇත්තටම ගත්තොත් මානවහිතවාදී අර්ථයෙන් මේ යුද්ධේ වහාම නතර කළ යුතු කියන ස්ථාවර ඉඳලා ගන්න තීන්දුවක්. ඒ නිසා බල කරනවා මේ ප්‍රශ්නයට වහාම විසඳුමක් දෙන්න ක්ෂණික සටන් විරාමයකට ගිහිල්ලා දේශපාලන විසඳුමක් ළඟා කරගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වහාම යෝජනා සම්මත කළා කඩිනම් මැදිහත් වීමක් කරන්න. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිය අවුරුද්දේ පිළිගත්ත ඒ නක්බා සිදුවීමෙන් මරණයට පත්වෙච්ච අනුස්මරණය කරන්න දිනයක් ප්‍රකාශයට පත් කරා. අපේ රටෙත් ඇත්තටම විවිධ සිවිල් යුද්ධවලදී මරණයට පත්වෙච්ච අයව සිහිපත් කරන්න තමන්ගේ ජාතීන්ට හිතවතුන්ට අයිතියක් තියෙනවා. නමුත් කියන්න කනගාටුයි පෙරේද ඇතිවෙච්ච සිදුවීම සම්පූර්ණ ඇතිවෙච්ච සිදුවීමේදී ඒ තමන්ගේ ඥාතීන් මීගිය එක අනුස්මරණය කරන්න කැඳකෝප්පයක් දුන්නම මේ රනිල් වික්‍රමසිංහගේ පොලිසිය යොදවලා ඒ අහිංසක කාන්තාව 3 දෙනෙක්ව කැඳ බෙදපු කාන්තාවන්ව බිම ඇදගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේක කොහොමද අපි
සදාචාරත්මක දකිින් මේ ලේච තත්වේ ඉස්්‍රයිලයේ පලස්තින සිද්ධ වෙනවාගේම ලංකාව තුළ සිද්ධ වෙනවා නම් ඒකත්ව හම අතර කළ යුතුයි. අනුස්මරණය කිරීමේ අයිතිය තමන්ගේ ඥාතීන්ට තියනවා. ඒ අයිතිය ලෝකෙත් පිළිගත්ත අයිතියක්. එනිසා ලංකාව පුරවැසියන්ටත් ඒක තියෙනවා. ඒ ආරක්ෂා කිරීමත් ලංකාවේ ආණ්ඩුව වගකීමක්. නැති ප්‍රශ්න ඇති කල්ලා ලෝකයේ තුළ අපිිය ලේච් ජාතියක් විදිට හංවඩු ගහනක නතර කරන්න නම් මෙවැනි ලේච්ච සිදුවීම් සිද්ධ වෙන එකත් වහම නතර කළ යුතුයි. සම්පූර් ලේච්ච සිදුවීම පනස්තීන සිද්ධ වෙන සිදුවීමට සමන්ත්‍රකක්. එනිසා එවැනි දේවලුත් නතර කරන්න ආණ්ඩුව වහම පීවරගත යුතුයි කියන කවධාරණය කරමින් මානතරමාන් 15 minutes.